රැළ වෙල්ලට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම කියනවා නම් ඉදිරියේදී පල්ලියේදී මුණ ගැහිලා ඊට පස්සේ මේ සුදුමැණිකේව ගෙදර ගෙනල්ලද ඉදිරියට අපිට ඒ ගැන මෙන්න මේ වීඩියෝ එක හරහා කතා කරන්නට පුළුවන්කමක් ඇති වී තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා තමයි මම අද වීඩියෝ එක හරහා මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝස් සමග දිනපතාම රැඳෙන්නට ඔයාට පුළුවන් කියලා. ඉතින් කොහොමනම් තෝවා දන්නවනේ ඒ තමයි සුදුමැණිකේ පහුගිය දවස්වල ඇත්තටම ගෙදරටම හිර වෙලා හිටපු නිසා ඉතින් ශිවාටත් අනිවාර්යයෙන්ම සුදුමැණිකේ පල්ලියට ගියාට කමක් නැහැ කියන එක ගැන මෙතනදී අනිවාර්යයෙන්ම කතා කරයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඉතින් මේ කට්ටිය පල්ලියට ගියාට පස්සේ මොන වගේ දෙයකට මොන පාන්න වෙයිද? ඇත්තටම කියනවා නම් පල්ලියේදී ජෝට් සුදුමැණිකව දැක්කත් හැබැයි ඉතින් ජෝට්ට පහර දීලා හරි සුදුමැණිකව අරගෙන යන්න පුළුවන් කමක් තිබෙනවා. හැබැයි ඉදිරි කොටසකදී අපි හැමෝටම හොඳින්ම පෙන්눔 කරන කාරණාවක් තියෙනවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහා මට මෙතනදිවත් එක්ක මෙන්න මේ වගේ සාකච්ඡාවක් කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට තමන්ගේ අම්මා ගැන දුකෙන් ඉන්න සුදුමැණිකව ශිවානි පාරෙම අම්මව බලන්න එක්කරගෙන යනවා කියන එක ගැන අපිට හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන් කියන දේ ගැන තමයි මට අද වීඩියෝ එක හරහාම ඔයත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නවා කියන දේ ගැන කිව යුතුමයි. ඒ කියන්නේ ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්නට ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සුදුමැණිකේව ඉදිරියේදී අම්ම ළඟ දකින්න ලැබෙන්නේ ශිවා කාටත් හොරෙන් සුදුමැණිකේව අරන් ගිහිල්ලා අම්මට පෙන්වන නිසා බව මේ වීඩියෝ එක හරහා මට කියන්නට උවමනාවක් ඇති වුණා. ඒ වගේම තමයි සුදුමැණිකේ මේ වෙලාවේදී ඇත්තටම කියනවා නම් තමන්ගේ අම්මා ළඟ හරිම ආදරෙන් ඉන්න දර්ශනයක් අපි හැමෝටම දැක බලා ගන්නට ලැබෙනවා කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක ඔන්න කතා කරන්නට තමයි කැමති වුනේ.